චමත්කාර ලක්මිනී කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය ගැන නිරන්තරයෙන් වගේ විවිධ කතා මැවෙනවා. ඉතින් ඇගේ උපන්දිනය දවස ගැන වගේම එදා දවසට සිදු කරන විශේෂ කටයුතු ගැන මෙසේ විස්තර කළා. උපන්දිනයක් ලබද්දී හිතට දැනෙන්නේ තවත් අවුරුද්දකින් වයසට යනවා කියලා. ඉස්සර ඒ දේ ගොඩාක් දැනුනේ නැහැ. නමුත් මෑතක ඉඳලා කට්ටිය වයස අහද්දී දැන් බබත් ඉන්න නිසා ටිකක් ලොකුයි වගේ හැඟීමක් දැනෙන්නේ. මම පොඩි වගේ ඉන්න තමයි තවමත් කැමති. ඒත් ඒ වයස හංගන්න නම් නෙමෙයි. ඒත් වයසට යනවා කියන හැඟීමෙද්දී පොඩි දුක තියෙනවා. මගේ උපත සිදුවෙන්නේ පෙබරවාරි 21. ඒ කාසල් එකේ. අපේ අම්මා සාමාන්‍යයෙන් වැඩි වශයෙන් දානමානවලට සම්බන්ධව වැඩ කරන කෙනෙක්. ඉතින් මම හම්බ වෙන්න ඉන්න දවසේ අපේ ගෙදර ලොකු දානයක් තිබිලා තියෙනවා. ඒ දානෙට වැඩ කරලා ඒව අස්පස් කරලා ඔක්කොම වැඩ ඉවර වෙලා අවසානයේ කෑම කන්න හදාදී තමයි අම්මට මාව ලැබෙන්න අමාරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ එකන් ගියාම කිසිම කරදරයකින් තොරව මාව ලැබිලා තියෙනවා. මගේ ගෙදර මම විතරයි ඉන්නේ. සහෝදර සහෝදරිය කවුරුත් නැහැ. ඒ නිසා එකයි අකා වගේ හදලා තියෙනවා. තාත්තගේ පැත්තේ අය නම් කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ පුතෙක් ලැබෙනවට. ඒත් අම්මා බලාපොරොත්තු වෙලා තියෙන දුවෙක්ව. ඉත් මම අම්මගෙන් අහලා තියෙනවා ඇයි අම්මා පුතෙක් බලාපොරොත්තු නොවුනේ කියලා. මට දැන් ඉන්නේ පුතෙක්. ඉතින් අම්මා නම් කිව්වේ මම ඔයාව හැදුවේ කොහොමද කොල්ලෙක් වගේ තමයි කියන දේ. පුංචි කාලේදී අම්මයි මමයි තමයි උපන්දිනේ සැමරුවේ. අම්මා තමයි හැම දෙයකටම මගේ ළඟින් හිටියේ. ඒ කාලේ කොයිතරම් ප්‍රශ්න තිබ්බා ආර්ථික වශයෙන් අමාරුකම් තිබුණා මට අදටත් මතකයි. අම්මා මං වෙනුවෙන් කරපු දේවල් අනිවාර්යයෙන් ඒ දවසට ලස්සන කේක් එකක් දෙනවා. උදේට මම නැගිටිද්දී කේක් එකක් තෑගි හැපි බර්ත්ඩේ වාදනය වෙන ලස්සන කාඩ් එකක් ළඟ තියෙනවා. මම දන්නවා ඒ හැමදේම අම්මා මං වෙනුවෙන් කළේ කියලා. ඒ හැමදේම කළේ පුළුවන් කමකට නෙමෙයි. ඒ හැමදේම කළේ මගේ හිත හදන්නයි. අම්මා කාලයක් විදේශගත වෙලා හිටියත් කවදාවත් මට කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. අද මට ඒ දරා ගැනීම හොඳට දැනෙනවා මටත් බබෙක් ඉන්න නිසා. අම්මා මට දුන්න හැම තෑගක්ම මට ගොඩක් වටිනවා. ඒව වචනෙන් කියන්න බැරි තරම්. ඒ හැම පුංචි දෙයට උනත් මම ගොඩාක් ආදරෙයි. මම දැන් අම්මා කෙනෙක් විදිහට මගේ බබාගේ පළමු උපන්දිනේ වෙනුවෙන් සූදානම් වෙනවා. ඉතින් මට දැන් තේරෙනවා අම්මා උදේ පාන්දර ඉඳලා මම වෙනුවෙන් මේ දවසට කොහොමද සූදානම් වුනේ කියලා. දැන් වෙනදටත් වඩා ඒ දේවල් මතක් වෙනවා. ඉතින් මේ වෙද්දි අම්මා විදිස්ගත වෙලා ඉන්නේ. මෑතකදී මට අම්මත් එක්ක එකට උපන්දිනේ සමරන්න ලැබුණේ නැහැ. ඒ නිසා මේ උපන්දිනේ දවසේ මම ප්‍රාර්ථනා කරනවා ඊළඟ අවුරුද්දේ මට අම්මා ළඟ ඉඳගෙනම උපන්දිනේ සමරන්න ලැබෙන්න කියලා. මම පොඩි කාලෙන් පස්සේ සාමාන්‍යයෙන් තේරෙන වයසට ආවම උපන්දිනේ සැමරීම් සිදු කළේ නැහැ. මට ඕන උනේ මට පුළුවන් විදියට නැතිබරි අහිංසක කෙනෙක් වෙනුවෙන් දෙයක් කරලා ඒ දවස ගත කරන්නයි. ඉතින් මම දැන් අවුරුදු ගණනාවකම ඉඳලා ළමා නිවාස තුනක් වෙනුවෙන් මගේ අතින්ම කෑම බීම හදලා ඒ ළමා නිවාස වලට දානයක් ලබා දෙනවා. පෙබරවාරි කියන්නේ මට දානමාන තියෙන මාසයක්. මම මේ දේවල් හරිම ආසාවෙන් තමයි කරන්නේ. ඒ දවසට හරියටම රෑ 12 වෙද්දී මම පන්සලේ ඉන්නේ. මල් පහන් පූජා කරලා ඒ ආගමික කටයුතු වල යෙදෙනවා. මට පුළුවන් හැම වෙලාවෙම පන්සල් යනවා. පුළුවන් විදිහට මොකක් හෝ දානමය පින්කමක් දෙනවා. ඉතින් උපන්දිනය ලබද්දී පන්සලේ ආගමික වැඩ කටයුතු වල නිරත වෙලා පහුවදා තමයි නිවාස තුනටම ඒ දානය ලබා දෙන්නේ. එක නිවාසයක් අවුරුදු 5න් පහළ ළමයි ඉන්න තැනක්. තවත් නිවාසයක ළමයින් 180ක් ඉන්නවා. අනිත් නිවාසේ 200ක් වගේ ඉන්නවා. ඉතින් මේ හැමෝම එක්ක ඒ දවස ගත කරන්නේ ගොඩාක් සතුටින්. මගේ යාළුවෝ ගොඩාක් දෙනෙක් මේ මොහොතට සහභාගී වෙනවා. ඒ හැමෝත් එක්ක ඒ තැනට ගිහින් නටලා සින්දු කියලා නාට්‍ය කරලා ඒ මොහොත ගත කරනවා. ඇත්තටම ඒ තුලින් දරුවෝ ගොඩාක් සතුට වෙනවා. මුහුණවල හිනාව හරිම සුන්දරයි. ඉතින් මේ හිනා මුහුණු දකිද්දි මටත් වචන වලින් කියන්න බැරි තරම් ගොඩාක් සතුටුයි. ඒ දරුවෝ කවදාවත් අපි ළඟට ඇවිල්ලා නැති බිරිකම් කතා කරන්නේ නැහැ. මොන දේ නැති වුණත් හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඉතින් අපේ හිතට දැනෙන්නේ මානම සැහැල්ලුවක්. මෙවරත් ඉතින් ඒ දානේ මේ කටයුතු තමයි ඒ දවසේ කරන්නේ. ඒ දවසේ රෑ 12 ලැබපු ගමන් සුබපැතුම් නම් ගලාගෙන එනවා. ඒ වගේම මම හැමදාම සර්ප්‍රයිස් කරන මගේ හොඳම යාළුවා ටිකක් ඉන්නවා. මගේ හොඳම යාළුවා චතුරංග ලියනගේ තමයි මේ දේවල් සංවිධානය කරන්නේ. ඉතින් දැන් නම් ඒ වැඩේ සර්ප්‍රයිස් එකක් නෙවෙයි. මොකද මම දන්නවා මගේ යාළුවා ඒ දවසට මගේ ළඟ කියලා. ඒ හැමෝම වගේ දානමය කටයුත්ත වෙනුවෙන් ගොඩාක් උදව් කරනවා. ඒ වගේම මට ආදරය කරන බොහෝ දෙනෙක්ගේ සුබපැතුම් ඒ දවසට එකතු වෙනවා. කෙටි පණිවිඩ, දුරකථන ඇමතුම් සහ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේද ඒ සුබපැතුම් එකතු වෙනවා. විවාහ වෙන්න කලින් නම් තෑගි භෝග සුබපැතුම් ගෙදරටත් ලැබුණා. දැන් ඒ දේවල් නැහැ. නමුත් නමක් ගමක් දන්නේ තෑගි තවමත් ගෙදර තියෙනවා. මට ලොකු ටෙඩිබියා කෙනෙක් එවලා තිබුණා ඒ 2015 වසරේදී. ඒකේ නමක් ගමක් මුකුත් සඳහන් කරලා තිබුණේ නැහැ. ඉතින් අදට කවුද ඒක එව්වේ කියන දන්නේ නැහැ. ඒත් ඒක ගෙදර තවමත් තියෙනවා. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහළ තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.